මම කැමති මේ අපේ කුසලතාවයන් පිළිබඳව පොඩ්ඩක් කතා කරන්න. අපි හැමෝටම කුසලතාවයක් තියෙනවා. අපේ තියෙන අනේ කුසලතාවයන් ටික හඳුනා ගැනීම කියන එක ජීවිතේදී ගොඩාක් වැදගත් වෙනවා. දැන් මේ අපි එක එක්කෙනාට විවිධ කුසලතා තමයි තියෙන්නේ. මම හිතනවා ඒක හරි ලස්සනයි. විවිධත්වයේ තුලින් සුන්දරත්වයක් ඇති වෙනවා. එතකොට අපි ඔක්කොටම එකම කුසලතාවයක් තිබුණා නම් අපි ඔක්කොම එකම ශේෂ්ත්‍රයක වෘත්තිකයෝ පමණක් බිහි වෙන්න පුළුවන්. නමුත් අපි එක එක්කෙනාට එක එක කුසලතාවයන් තියෙන නිසා අපි එක් කුසලතාවයක් තියෙන කෙනෙක් තවත් පැත්තකින් යනවා. දැන් කලාංශයේ කුසලතාවයක් තියෙන කෙනෙක් කලාංශයෙන් ඉස්සරහට යනවා. එතකොට අපි ගණිතමය පැත්තෙන් දක්ෂතාවයේ කුසලතාවයේ තියෙන කෙනෙක් ඒ අංශයෙන් ඉදිරියට යනවා. මේ වගේ අපි විවිධ අංශයන්ගෙන් ඉදිරියට යන්නේ අපේ තුල තියෙන කුසලතාවයන් නිසා. ඉතින් අපිට පුළුවන්කම තියෙන්න ඕන අපේ ජීවිතයේදී මේ කුසලතාවයන් ටික හඳුනා ගන්න. මොකද කුසලතා කියන එක විවිධයි. අපි හැමෝටම අරයට තියෙන කුසලතාවේම මටත් තියෙන්න ඕන, එයා වගේම මමත් වෙන්න ඕන කියන ආකල්පයෙන් පොඩක් බැහැර වෙන්න ඕන. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයේ වුණත් ඇත්තටම මේ සකස් වෙලා තියෙන්නේ ඒ විදිහට නෙමෙයි. ඇත්තටම අපේ අධ්‍යාපන ක්‍රමයේ ගත්තාම පස්සේ අපේ කුසලතාවයන්ට තැනක් දෙන අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයි අපේ රටේ තුල දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ගොඩාක් වෙලාවට විවිධ කුසලතාවයන් තියෙන අගනා මුතු මැණික් ගොඩක් වෙලාවට පොළොවටම යට වෙලා යනවා. ඒවට මතුවෙන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට අපි අධ්‍යාපනයේ වෙලාවකට මේ අර සෙක්කුවේ බැඳපු හරකෙක් වගේ තමයි සමහර වෙලාවට. දැන් සෙක්කුවේ බැඳපු හරකගේ එකහක් පේන්නේ නැහැ. එතකොට එයාට අනිත් ඇහැ විතරයි පේන්නේ. ඉතින් එයා සෙක්කුව වටේ හොය යන්නම් වාලේ යනෝ මිසක් මං ඇයි මේ යන්නේ මොනවද කරන්නේ කියලා වගේ වගක් නැහැ. ඒතර අපේ අධ්‍යාපනය තුලින් බිහි කරන සමහර බුද්ධිමතුන් ගත්තහමත් උගතුන් ගත්තහමත් අපේ විශේෂයෙන් උගතුන් උගතුන් ගත්තයන් පස්සේ අපිට පේනවා ඒ අයත් ඔහේ යන්නම් වාලේ යන වැඩ තමයි ගොඩාක් වෙලාවට අපිට කරනවා දකින්න ලැබෙන්නේ. නමුත් වඩා වැදගත් වෙනවා අපේ කුසලතාවේ හඳුනාගෙන ඒ කුසලතාවේ වැඩි දියුණු කරගෙන අපි ඉදිරියට යාම තුලින් අපිට ගොඩක් අපේ ජීවිතයේට දේවල් ලබා ගන්න පුළුවන්. දැන් මේ දැන් ගස් නැගීමේ කුසලතාවේ මැනීම පිළිබඳව බොහොම ලස්සන කතාවක් තියෙනවා. ඒකෙන් හොඳ අදහසක් අපේ ජීවිතයට ගන්න පුළුවන්. මම ඒක පොඩ්ඩක් කියන්න කැමතියි. දැන් ඔන්න ගස් නැගීමේ කුසලතාවේ මැනීම සඳහා පරීක්ෂණයක් පවත්වනවා. මේ පරීක්ෂණයට සහභාගී කරගන්නවා වඳුරෙක්ව, ඊළඟට මාළුවෙක්ව සහ අලියෙක්ව සහභාගී කරගන්නවා. සහභාගී කරගෙන මේ තරඟයේ පවත්වනවා. එතකොට ඔබ දන්නවා හොඳටම ගස් නැගීමේ කුසලතාවේ පරීක්ෂා කිරීමේ පරීක්ෂණයක් තිබ්බොත් ඒකෙන් අංක එකටම ජයග්‍රහණය කරන්නේ ගස් නැගීමේ හොඳ හැකියාවක් තියෙන කුසලතාවයක් තියෙන වඳුර තමයි ජයග්‍රහණය කරන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මේ පරීක්ෂණයේදී පරාජයටපත් වෙනවා මාළුවා. මොකද මාළුවට ගස් නැගින්න බෑ. එතකොට මේ පරීක්ෂණයේදී අනිවාර්යයෙන්ම අලියත් පරාජයටපත් වෙනවා. නමුත් කවුරුත් කතා කරන්නේ නැහැ මාළුවාට තියෙන පීනීමේ හැකියාව පිළිබඳව. මාළුවාට තියෙන පීනන්න පුළුවන් හැකියාව පිළිබඳව කතා කරන්නේ නැහැ. ඒක තමයි මාළුවාගේ කුසලතාවේ. ඒතර අලියාට තියෙන බර ඉසලීමේ හැකියාව පිළිබඳව මෙතෙන්දි කවුරුත් කතා කරන්නේ නැහැ. ඒක තමයි අලියාගේ තියෙන ශක්තිය. ඒතකොට අපි මේ කතාව තුලින් තේරුම් ගන්න ඕන දේ තමයි අපි එක එක කෙනාට විවිධ කුසලතාවයන් තියෙනවා. එතකොට අපි අර මේ ගස් නැගීමේ තරඟයක් පවත්වනවා වගේ එකිනෙකට නොගැලපෙන අයට එහෙම කරන්නේ නැතුව ඒ පුද්ගලයාගේ කුසලතාවයන් හඳුනාගෙන ඒ ඔස්සේ ඉදිරියට යන්න අවස්ථාව ලබා දුන්නොත් අපිට හොඳ කණ්ඩායමක් හොඳ පිරිසක් සමාජයට බිහි කරගන්න පුළුවන්. ඉතින් ඔබත් හිතන්න ඕන මගේ කුසලතාවය මගේ හැකියාව තියෙන්නේ මොන අංශයටද? මගේ දක්ෂතාවයේ තියෙන්නේ මොන අංශයටද? මම එතකොට ඒ දක්ෂතාවයේ වැඩි කරගන්න මම කළ යුත්තේ කුමක්ද? එතකොට මම අධ්‍යාපන කටයුතු කරනවා නම් මගේ කුසලතාවය අනුව මම අධ්‍යාපන ශාස්ත්‍රය තෝරා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම අපිට පුළුවන් තරම් හැකියාව තියෙනවා නම් අපේ රැකියාවත් අපේ ඒ කුසලතාවයේ පැත්තට වැඩි බරක් තියෙන රැකියාවක් තෝරා ගත්තාන් පස්සේ අපිට ඒ රැකියාව තුළ ගොඩක් සතුටින් කැමැත්තෙන් ආසාවෙන් වැඩ කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඵලදායිතාවයත් වැඩි. ඊළඟට අපිට ඒ කුසලතාවේ වැඩි කරගන්න මොනවද අපි කරන්න ඕන? එතකොට අපි දන්නවා අද සමාජය තුළ අපිට එක තැන පල් වෙන්න බෑ.
අපි හැම වෙලාවෙම යාවත්කාලීන වෙන්න ඕන. ගොඩාක් වෙලාවට අපි දන්නවා සමාජයේ සීග්‍රයෙන් ඉහළට යනවා ඉදිරියට යනවා. අපි ගත්තොත් සාමාන්‍යයෙන් දැන් අපි ගත්තයන් පස්සේ මේ අපි මේ 2000න් පස්සේ ආරම්භ වෙච්ච මේ නව සහස්ත්‍රකයේ ගත්තයන් පස්සේ අපි දැන් අපිට අවුරුදු 23ක් වගේ කාලයක් තමයි ගෙවිලා තියෙන්නේ. නමුත් මේ අවුරුදු 23ක වගේ කාලය තුල සමාජය තුල ඇතිවෙච්ච අලුත් දැනුම සහ ඒ ඥාන සම්භාරය පසුගිය සීවස් ගාන තුලම ඇතිවෙච්ච ඥාන සම්භාරයට වඩා වැඩි. ඒ නිසා ලොකු දැනුම් සම්භාරයක් ඥාන සම්භාරයක් සමාජයට විවිධ මාධ්‍ය ඔස්සේ ගලාගෙන ඉන්න පටන් අරගෙන තියෙනවා. ඒතර ඒ නිසා අපි එකම තැන හිටියෙන් පස්සේ එකම තැන පල් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපිට කුසලතාවයක් තියෙනවා නම් අපි ඒ කුසලතාවේ හඳුනාගෙන ඒ කුසලතාවේ වැඩි දියුණු කරගෙන ඒ කුසලතාවේ වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය අපිට අධ්‍යාපනික පැත්තෙන් ඉස්සරහට යන්න තියෙනවා නම් අන්නේ අධ්‍යාපනික අවස්ථාවන් අපි පාවිච්චි කරලා ඒ කුසලතාවය හොඳට ඉස්සරහට අරගෙන ගියාට පස්සේ අපිට විශිෂ්ටයක් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා අපි මේ එළඹෙන නව වසරේදී ඔබ කුසලතාවයන් පිළිබඳව අවධානය යොමු කරගන්න. ඔබම බලන්න මට තියෙන හැකියාවන් මොනවද? මගේ දක්ෂතාවයන් මොනවද? හැම කෙනාටම දක්ෂතාවයන් තියෙනවා. හැම කෙනාටම හැකියාවන් තියෙනවා. ගැටලුව තිබෙන්නේ ඔබ හැම වෙලාවෙම ඔබේ හැකියාව දක්ෂතාවය හඳුනා ගැනීමට උත්සාහ කරන්නේ නැහැ. අර කැලේ පිපෙන මල් කැලේටම පරවෙලා යනවා වගේ සමහර හොඳ හැකියාවන් තියෙන දක්ෂතාවයන් තියන අය ඉන්නවා කැලේටම පරවෙලා යනවා. එතකොට දැන් වර්තමානයේ වෙනකොට අපිට එහෙම කියලා නැඟ බේරා ගන්න බෑ. අපිට වර්තමානයේ වෙනකොට විවිධ අවස්ථා තියෙන ඕන තරම්. විවිධ සමාජ අවස්ථා තියෙනවා. ඒ වගේම අධ්‍යාපන අවස්ථා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන්කම තියෙන්න ඕන අපේ හැකියාව තේරුම් අරගෙන ඒ හැකියාව තවත් උපමට්ටම් කරගන්න ආකාරයට ඉදිරියට යන්න හොඳ වැඩපිළිවෙලක් සකස් කරගන්න පුළුවන් වෙන්න ඕන. මම හිතනවා ඔබ ඉදිරි වර්ෂයේදී ඔබ යන්නේ කුසලතාවයේ හඳුනාගෙන ඒ ඔස්සේ ඉදිරියට යන්න.